භාග්‍යවත්ත අරහත්තෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරවේවා දෙනුවන් දෙසවන් ඇත්තෝ පින්සිතිින් ශ්‍රොද්ධාව වඩත්පා. නම්මස්කාරවා බුදුරුවනට සැමදා බුදුහිමි සාරණයාමි නමස්කාරවිීවා දම්රුවනට සැමදාසදහම් සරණයමි නමස්කාරවීවා, සංගරුවනට සැමදාමහා සංග සාර්නයාමි නමස්කාරවිීවා තුනුරුවනට සැමදාතිසාරන, සාරනයාමී සාදුු සාදුු සා මගේ පරම පූජනීයේ ගුරු දේවුත්තම අපකාගත් කල්්‍යයානමින්තර පින්වල් ලොකු ස්වාමිින්න් වහන්සේට නමස්කාරවීවාසාදුු සාදුුසා ශ්‍රද්ධහන්ත පින්වතුන න්නට යහපත පිණිස්ස ධර්මයේ දේශනා කරන්නට ධර්මදාානය දෙනේක ධර්මදානයක් සූදානං කරනය එක සුළු පටු පිනන්නවෙයි. දැ ගොන්න මං මෙහිට අදහවස ධර්ම දේශනාවට වඩිනවා කියලා ඔන්න දුර ඉන්ඳල මිනිසු හොයාගෙනාව. එතකට ඔබ ම මාව හඳුනන්නන්නේ කොහන්ද. කාගේ හරි ධර්ම දේශනවක් අහලා. ඒ ධර්ම දේශනාව කවුරු හරි සංවිධානක කරුපෙක් එකක්. සමයිට අපේම බනක් කාල ඔයාල ජීවිත සම්පූර්ණ වෙනස් වනාන ඔබේ ජීවිතය වෙනස්ුන්නේේ කවුරු හරි ධර්ම දේශනාවක් සංවිධානය කරපු නිසානේ.නිසා ධර්මදාන අග්‍රයි. අද අපූරු දහම්පරියායක් දේශනා කරන්නේ. අපූරොයි මං මේ දහම් පරියායි කිය කියවල තනියෙන් සෙනහවෙවී ප්‍රීතිවන්ද දේශනාව. මේ ධර්ම දේශනාව අහලා යංකිසි කෙනෙක්. මේ දහම් පරියායි පිහිටල යං අඩුපාඩුවක් හදාගත්තොත්. මේ ධහරම දේශනාව සංවිධානය කරපු අයටත් උදවකරපු අයටත් අපමන පින්ගෙන දෙනවා. අප්‍රමාන කුසල්ගෙන දෙනවා. ඒනි සාහපං අත්න හොඳට කංයොමු කරගෙන හන්ඩ අද අපූරු දහම්පරයාය. ඇත්තටම අපූරුයි පිරිමිටිකට හොන්ඳ කතාව. කටියක් ඇවිල් හක හාමුදුරුව අපිටමයි බයින්න මේ උපසක බලහන්න පිරිමි ඉන්න බනින්න ඇත්ද අද පිරිමිටන්න. පෙන්වත්න්නේ මේ යමකට කලකිරෙනවා කෙලෙකත්වයෙනවනේ එකැ එපාවෙන එක හරියට කලකිරුණොත් ඒක සසරටම බලපානවා එපාාවනයක හරියට එපාාවුනොත් සංසාරටම බලපානවා. ඒ උදහරණයක් විදිහට තමයි මේ කතාවෙන් ඔබට තේරුම් ගණ්ඩ පුළුවන් වෙන්නේ. අද මම ඔබට කියල දෙන්න දහම් පලයායට මාන්තෘකා කතාව කරගන්නේ ජාත කතාවක්. අට්ටාන ජාතගේය සිදුවයේ නොහැකි කරුණු ඇසුරෙන් වදාළ ජාත කතාව. ඉස්සර බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරනකොට පුංචේ අඇයෝම මහනුනා කෙක් නෑ. දරුණායම මහන වුණනා කියල එකක් නෑ විවාාවෙන්ට කලින් ධර්මය ඇහෙනකොට ධර්මයට හිත පැහැදුනාද විවාවිච්චයත් මහන වුණ. නමුත් ඒ විදදිහට වයසක් බලපෑවිනෑ නමුත් ඒ කාලේ විදදිහට මහනකම් අදකරන්න අ බෑය. අදේ විදදිට ගුරු හැසුරක් ලැබෙනෑ හැමතෙනම. එදිං කෙල්ලෙක්ක යාළු ලෙහිට පුතාරුණු කොල්ලෙකුට බුදුරජාණන් වන්සේකි ධර්මය හන්ට ලැබුණ. අහන්න ලැබු නට පසේ මෙයාට ආසයි මහනවෙෙන්ද නමුත් කොනක ඉන්නවා බෝම්බයක් වගේ පෙම්වතිය. ඒට පස්සේමොකද කිවේ ඇයට කිව්වා කරුණු කිව්වා දක්ෂයි ඒ කෙල්ලගේ හිත නැමෙන විදිට කරුණු කිව්වා. අද කාලේ කරුණු කියන්න කොල්ලු දක්ෂනෑ. හරි ම මේ සම්බන්ධෙන් අතර කරන්න හෝ මහනවිට හෝ මංකින් කොහොමරරි යට කරුණු කියන්නම් කියලා ගිහිල්ල ඇගේ ඇස් දෙකින් වැටින කඳුල ඉදිරී ඔහුගේ පැවිදිවෙන අදහස සුන්නත් දූලි වෙලා යනවා. අද කෙල්ලන්ට පොඩි දෙයයි කරන්න තියන්නේ ඇස් දෙකින් කඳුලක් වට්ට ඕන එක විතරයි. තව කරන්න පුළුවන් දෙවල්ටිකක් කියල දෙන්න පුරුද්දුවෙන්න ඊට පස්සේ මොකදුණේ කොල්ල කොහොමරි කරුණු කිව්වා කියල කෙල්ල කැමතු නැයි න ොයා විමුක්තියක් හොයාගෙන යන්ද. මහන වුණා. මහන වෙලා ඉන්නකොට මේ මහනකමි ආපුුවේ ගිට කරගඩ බෑ. ඉවසන්ඩෝන ඒගෙන සම්පූර්ණ මේ විනයේ ශිල්පද තියෙන්නේ එක සිල්පදයක් මත. පන්ති පරමන් තපෝතිතික්ක ඉවසීම තමයි උතුම්ශීලේ තපස ඉවසන්ටෝන ගොඩාදදේවල් ඉවසන්ටෝන මහනකම කියන්නම් ඉවසීමට කියන නමක්. ගෙදර ඉඳල වුනත් කෙනෙක් ඉවසනවනං මහනකමක් වගේ එකක් නන්දහඳරු ඉවසලයි හිටී නැත්තන් මේ පාරක්යින මේ සද්ධයක් මැද කවරුවත් සද්ධාවෙන් බුදුන් අඳන කෙනෙක් නෑ හද්දාවෙන් දන්දන කෙනෙ නෑ මං යනව දමළ ගහල කියල කිවන කොච්චිකඩීට මේවාගේ භවනාශපුවක් නෑ. නන්ද හන්දුරගේ ඉවසීමේ ප්‍රතිඵලයක්. ඉවසීම හරිී උපකාරයි මහනගමට. ඊර් පස්ය මොකදනේ ඔන්න දැන් මෙයාට ආපු කලබලට කරගන්න බෑ හිතුව මං ආපු ගම රහත්වෙන් දාවක හරියන්නේ මට පින් ඇැතිව ඇති තින් ඒ නිසා මහි යනෝ ගෙදර. කරුමේ කියන්නේ මේක පුදුම එකක් මේ බුද්ධසාාසනී. කවුරු හරි කොල්ලෙක් මහනවින්දියන්න්න හිතනකොට මම අපි දන්න අත්දැකම් මේ කියන්නේ. අපික් කැවිල්ල කට්ටිය කතා කරන නිසා මේ කියන්නේ. කවදාවත් කෙල්ලෙක් ක කියයාලුව නැති කොල්ෙ. හන න්ඩියන්ට හිතනකොට කොහිං හරි කෙල්ලෙක් සිටනෝ හැබැ සිද්ධවෙන්නේ මහනවින්දියන්ට හිතනකොට එකෝ ගෙවල්ල අම්මලදතල ට බයිකයක්ක් කරඳදිෙන වහනක කරදදිනකට අම්ම බයි ොඹල ටරි නය කියලා මහනවන්ඩියන්ට කිව්ව ගමන් වහනය රන්දිෙනවා පංච කාමයට මැද බැඳගන්නනෝ මේ සංසාරදුකින් ගැලවින්ඩ ලේසිනෑ කර්මානරූප එකතු වවා යවිදිරි කී දෙනෙක් කොල්ලෝ මහනවිෙන්ටියන්ට හිතල ගෙවල්වල නොතර වෙලා තියෙනවාද. අර හාමුදුරුවන්ගේ දුරලතාව අරහින් ගෙදරයන්ට හිතන කොටම කෙල්ල අරහිෙන් පණවිඩියක් ෙව්වා අන්න ඔයා මට මතක් වෙනවා කෙරම් ඇවිලෙන ගින්දරට පිදුරු දෙෙන්මවාගේ. ඉඩවස්සේ ලළඟෙ හිට ප හිතවත් හාදුර නොට කිව ම යනවා. ඒවස්සේ ත ඒ හාමුදුරෝකිවා පොඩ්ඩකන්ද බුදුරජාන් වහන්සට වැදල යන්න භාගදුන් වන්සේ නම් සිවර දුන්නේ ඔබ ආාචාරයපාධ්‍යන් වන්ස නම් සිවුර දුන සිවර ගහක දාලයන් ටිපා. ගොඩාකයි සිවුර ගලවල කැලි ලා යනවනි. හිතන් ඩමාරයි සංසාරයාය චීවරයක් ලැබේද කියලා. සිවුර දුන්නේ ගුරු හාමුදුරුවන ඒ සිවුරයි පාත්‍රයේ දීල තමයි බද් කාල සිවරල්ල ති. බුද්ධ ජීවරේ ගස් වල දාල යන්නේ කොයි හරි මුල්ලකට විචික කරල යන්නේ නමුත් ඒ ඒ එවේ ඒ ස්‍රද්ධාව සියවරු රන මොහොතේ නැති නිසා දාල යනවා හැබැයි සසරට බලපානවා ඊට පස්ස කිව එහෙම කරන්න දැන් ලඟ ඉන්නයි උදව් කරනවා යි අරයක් කුසල් වලින් පිරිහිවුණ නිසා හිතන්නේ ඊට පස්ස භාන්ගිතුන් වහන්සේ ළඟට ගින්නන ගියා ඇත්තද භික්‍ෂුව මෙම අේමයි භාංගිතු වනාස මගේ හිතරන්දි ඉන්නේ ත්තක මන් කලින් විවාහවෙන් හිටපු මේ ගෑනු ලම පණ විඩවනවාකවා. බුදුරජාණන් වහන්සේ වදාලා කිතියන හැබැ ස්ත්‍රී ගැන. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් භික්‍ෂුව මේ ස්ත්‍රී ගන කවුද කියල දන්න අන්දිගල හෙවා මෙච්චර පරම විරාගී ශාසනයක් කතහැරලා එලෙක් නිසා යනවා කිය කියන්නේ කෙල්ල කියන්න කවුද ස්ත්‍රීම් කියන්නේ කවුද කියලා දන්න වද කෙලවා අතීතයේ මහා පුුරුෂ පින්වන්තයන්ට පව වද දුන්න ජාතියක්කිවාම ස්ත්‍රී මේ ඒ කාලෙ එකක් ඒර පස්සේ කිව්වා ස්වාමීනී භාගිතු වස හමකක්ද ඒ වෙලාවේ මෙන්න මේ කතාව දාලා නිසා ගොඩාකයින්නවා පැවිදි වෙන්න හිතා ආසාාවතියෙන නමුත් කෙල්ලෝ වෙනුවෙන් විමුක්ති අත්තාාරන කොල්ලෝ ඉන්නවා. උට කොන්ඳ පණනෑ. මේ මේ ගෙති නොඒ කතාව. අපූරු කතාවක් මේ පිරිමගේ කතාව. ඊර පස්සි කියනවා පින්වත් මහනනි ඉස්සර කාලි බරනණැස්නුවර බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ට කිටියා බ්‍රහ්මදත් කියලා ඒකාල මහා බෝධි සත්තවයෝ සිටු පවුල ඉපදුනාා මහා ධන කුමාරය කියල රාජ කුමාරයයි සිටු කුමාරයයි ගොඩාක් හිතවත් සිට රජ කුමාරය රජ වුණ සිටු කුමාරයක් තරුණ වට ආාවට පස්සේ කාමං උම්මාදයි රාගී ඉයවා කියිය කෙනෙ හිතෙෙන් ස්ත්‍රී ඇසුර හොය ඔය හිටපුගෙනි. ඒනිසා හිමීට වෙසඟනකට සම්බන්ධ වනා. ඒ වෙසඟරන ඇසුරු කරන්න දවසට කාවන්නු දාහක් ඕන රත්තරංකාසි දාහක් මේ සිටු කුමාරයා රත්තරංකාසි දාහක් දීලා ඒ වෙසගන ලඟින්වා හැමදාම දවසට රත්තරංකාසි ඔහොම ඉන්නකොට හැබැයිති ඒ රාගගින්නින් දැවිදවී හිටියට තවන්ගේ රාජකාරිය කලා සිටු තනතුරේ තියනවන මුදේ දවල් හවස රජුරෝම ලඟ සේවය කරන්න එක කළා. දවසක් නඩුවක් විසඳලා ඉවරවෙනකොට ඒ නඩුව විසඳන්ට කල් ගිය රෑ වෙලාව ගෙදර ගහිලාකාවන්නු දහ රංගට වෙලාව නෑ හිතුව හෙට දෙනවා කියලා ගියා. දැන් අරෙන් එනකොටම අර වෙසඟන ඉඟි මරාගෙන එන් කියයාග නිස්සරහට ගියා. ඒරස ගිය ගම මැහවේ කෝ කාවනු දහ කියල දමයි ඇහුවේ. ඔය පඩිය දවසර නෝනලයන් නිසරහට කෝ පඩිය කියලා. පරි දවසට ඉක්සලාම ගිල අත නිමේ යල්ලන්න නිසාක් කොට අත දන්න තැම්පර්ස්කට. එවැනි නෝනලාදද මේ ලෝකෙ වාසය කරනු ලැබෙයි. ඒ ඉතින් මෑත් මොකද කළේ ගියගම්මම කෝකහවනු දහා කිය හවා. ඊර්බස්සකිව අනේ සොඳරිය මං අද රාජකාරී නිසා විලාව මඳී ඒ නිසා මම හිට මේ ගේනන් කියලා අදාවක් කිවවා ඇයි මේ අවුරුදු ගණනාවක් මේ ගනිකා මඩමකට යන කොල්ලෙක්මි. අහුරුදු ගණනාවක්. එදවට මේ කොල්ලත් වනචරයින ඇයි සිටුකුමාරේ නීතියානු කෝලොව විවා වෙල්ලා හොඳ විවාජීවිතයක් ගත කරන්න පුළුවන්නේ එහම තියද්දම් මේ ගුබ්බැෑවල්ල් ලගිනවා කියන්නේ හිත පිරලා. ඒවාස මේී කල්පනා කළ එක දවසක් නිකං එඩ දුන්නොත් පුරුද්ධට යනවා මේ කාරිය නෑ කලකිව්ව අනේ හරියන් නෑමයා මට කහුණු සියව ගාවන දහ ඕනකව් ඉරවසකුව නෑ නෑ මගෙන් වෙච්ච ප්‍රමාධයට නම් හිටමන් දෙගුණයක් කරලගේ න්නම් ඉසක නෑඒ හරියන්නේ. කවන්න දහ දෙනවරං ඇතුල්ලන්න දෙනවා නැත්තන් යන්නකව්. ඊට බස්සේ නෑනෑ හිම හිතන්න එපාම හිතිං අවුරදු ගන්නාවක් කොයාල්ලඟ ඉන්න කෙකවා ඒ වහරිය නෑකවා කහුණු ද අනේ නෑ කියලකිවා කෝම ගෑනුටික කියලා වටේ ඉදැන් වටට ඉන්නවන ගෑම්ටිකට කතකලකො මේකක් බල්ලිෙන් ඇදරල දා පන් හිඩියට කියලා අර සිටුකුමාරයගේ බෙල්ලින් ඇදලායි ලියර දෙම්මා තීත්ත වුණා අවුරුදු ගණනාවක් කහවනු දහගානෙ දීලා ආපු තැන එක දවසක් ගෙනාව නෑ කියල බෙල්ලිින් එලියට ඇදල දැම්මා තිත්ත වුණා ඉස්ත්‍රීන්ගේ චපලකම තුච්චකම ඔයවාගේ ති න්නො ගෙවල්ලත් තින්නවා ආදරින් අවුරුදු ගණනක් කතා කළ එක දවසක් වචනයක් මිස් විච්චගමන් අර අවුරුදු ගණනාවක සෙනහසටසාභ කරනොල් එක වචනයක් මිස්වෙලා සමයියට අවුරදු ගානක් අඳින්ට දීලා එක දවසක් කියපු ඇඳුම ගෙනාවේ නැත්තම් මිනිහගේ ඇඟට කඩාප ස්ත්‍රීහූ සිටිත් ඒ වනාහි ස්ත්‍රීන් තුරමුණ ලාමක බවයි. ඊර පස්සේ මකදනේ ගලබල බලන්ඩී කාලි වෙච්ච දේවල්. එක දවසක් අහව වු දහ දුන්න කියලා බෙල්ලිින් අල්ල එලියට දැම්මනින්. ඊර පස්ස එපාම වුණ සිටු කුමාරයට එපාම වුණා මෙහිවත් ගෑනු කියලා හැවයි බලන්ඩ මෙච්චර කාලයක් නරකට යොමුවෙලා හිටියනි වටිනාදේ තමයි එපාවිච්චයක අපි ඔුන්ට එපා වෙන්නේ එපා වුණ ඉස්ත්‍රී සංහතියම පාවනක් සිටු මාලිගාවටවත් යන්න ඇතුව රෑ රාත්‍රීම ගියා මහ වනයට යනකුට පා පරණ තාපසාරාමික තිබ්බ තවුස් පිරිකරරම් මහනොනා භාවනා කළ භාවනාසුවය අත්වන්දා ඉරිදිමත් තාපසිෙක් වුණා. අර මෙච්චර කාලයක් තිබනි වැරද්දට යොමුවෙලා තිබ්බ නරක ගතියක් අ තිත්ව වුණන එ පාමය ගෑන සංගතිය කියලා මෙච්චර කාලයක් තිබ්බ කාම පාපය අර තිත්වවීමෙන් සේදුනාී. සිත්තවීමෙන් සේදුනානේ සිිත්ත දැහැන් ගත වුණනේ. පරණ දේවල් මත්තේ ගැහි පැහිලා ඉන්නේ පරණ දේවල් මතක් කර කරන්නේ ඒ පරණ දේවල් සිිත්ත වෙලා නැති නිසා. කරන වැරැද්ද නැවද නැවත කර කරෙන්නේ ඒ වැරද්ද තිත්ව නොවනන නිසා. ඊර්ාෂමකද වනේ දැගන්න රජරු බැලුව කාලය අර සිටිකුමාරය නෑ යාළුවන ඇහුවා කෝ සිටුකුමාරය කියලා. රටේම පැතිරිල්ල ගිහිල්ල සිටු කුමාරයක බිල්ලින් අල්ල ලියට දාලාර වෙසගන ලැජ්ජාවට කැලේ ගිහිල කියලා. ගිය ලැජ්ජාවටනවී ඉතිත්ත වෙලා. ඊට පස්සයමක දුණ රජතුමා වෙසගෙන ගැදෙව්වා. තිී මෙහෙමිකක් කලාාද රජතුමනි සිද්ධ වනා. තී කම්මතු කරනවක වදැන් තී කම්මතු කරනවාදැන් වහාමගෙන් සිටුකුමාරය ග දෙ මට අද හවස් වෙනකට සිටුකුමාරය මෙතට ගිෙනත් දියන් කියකිෝ මේකී හොන්දටම බය වෙලා ඇයි ගොඩාකයි නීතියට නෙබය නීතියට බය අරමන් ලගති ආර්‍යයක ගා් ධර්ම දේශන අවගට. ඒ ඉසරයා ලොකුවට කවියක් ගලතයනවා මමත් ඒ එක බයවන කවිය දැකලා මං ඉන්වස් ඇහුවාඇ මෙහෙම කවයක් ගලතයමි කියලා දවසට බල්ලෝ පස්දිනෙක් හයදිනෙක් ගෙනත්දානු අලු ඉන්ටවසේ බානට කියලා මේවා පව විදෙන වැඩ කරන්න එපා කියලා කියලා බානට කියලා ලීප්‍රට් බෙදල දීලා අහන්නම නෑ ගෙනද්දානවා කවි අ ගහලා මොකක්දේ කවිිය සිිල්ුව ඇතුම් ගුණෝතුන් වසන තැනට මේ අමන මිනිස්සු බල්ලන් ගෙනත්්දානවා විශ්ණු කතරගම සූනියන් දිවුරු මේවා දැකලා බල්ලෝ ගෙනත්්දානයි බල්ලට ගනිල්ලාකය. ඉදාතල බල්ලෙක් වල් ලඟී යන්නේ. නීතියට බය නීතියට බය බුදුරජාණන් වහන්සිගිස්ශ්‍රාවකයා. දරුටයිබය කුසල් ලකුසල්වලටයි බයි. ලෝකී බය නීතියට. ඊර් පස්සේ මොකදුණේ මේක දැන් හොයාගෙන ගියා ගිහිල්ල පිරිසත්ත ගයනකුට කැලී ඇතුලි තාප සිින්්ාංසු වැඩේනවා. ගීලකු අනේ මගෙන් වෙච්ච වැරද්දට සමාවෙන්ද. ඊරවසකෝ සමාව දුන්නම්. හරි උඹගින් වෙච්චි රදට මම සමාව දෙෙනව මන්ගේ හිතේ වෛරයක් නෑ කිවවා එහෙනම් මාත්‍යක යන් කිව්වා. එදකොට කියනවා මේ තාපසින් වහන්සේ දෙැන් යම් මාතෙක්ක මගේ තියන රන්්ඩිදී මුතුමැණි කොක්කු මොයාට යංකිව්වා ඊටවසක තාපසින් වහන්සේ මං උබත්තක ෙනවා කෙනෙක සිද්ධවේ නැති දෙයක් තාපසින් වහන්සේ කියනවා යම් දවසක ගංගාාවල්ල ගලා බැස්ම නැවිතී පියුම් පිපිෙන විල්ලූ ඕතිෙන් ගංගාවඇල්වල වතුර ගලන්න ඇතු එක තැන රැදිල පිියුම් පිපෙන්ට ගත්තෝ එදාට උම්ඹ ලඟට එන්නම් කියෙවෝ ඊළඟට කොුල්ලෝ ගීගයගය යන කොවුල්ලෝ හග්ගිදියේ පාටට සුදූනොත් එදාට මං බලඟට එන්නම් කිෙවෝ දඹගස් වල තල්ගෙඩි හැදුනෝතින් අන්න එදාට නම් තිගේළඟට එන්ට බලන්නම් මකැකිීම පිරිමියක් කියලා හැබැ මුල හිටිය කොහොමද වැරදුන්න පිරිමින්ට හැදන්ට කතාවක්ම කොහා සුදුවෙන්නේ කවත්ද ඊට පස්සේන නෑ නෑ අනේ ස්වාමීනයඕ විකාරකයකයෙන් නැතු එ න්න යන් කියල දැන්ගෙන්න්න ෙනන කොච්චර ඉගිබි පා්ඩ ඇතිද තාපසින් හස ගන්නන යන්න තාපතන් වහන්සේ ගාථයි කොළහක් කියනවා යම් දවසක ඉබ්බන්ගේ ලොම් අරගෙන ඒ ලොම්වලින් මේ සලුවක් වියලා ඒ සලුව හීතල කාලෙට පොරවවාගෙන උඹලඟට එන්නන් කිෙනවා ඉබංගේ ලොම් තියෙනවාද. කොහොමද පිරිමිකම අද ඒ පිරිමීන්ට කෙල්ලෙේ කෙවල එක හැක් ගැහුවොත් ඇතිේ. පිටි පසේ යනවා. බැල්ම ඇති එච්චර පිරිමිකම බාල්ද වෙලා මේ රන්රිදී පුරුවගන්න රථයකට නංවාගෙන යන්ඩ විසිඟර කැවිල්ල කියන්දී තනීෙන් හොද කළයිලාඉන්න තාපසින්න සිකීන කතා. කිව්වා යම් දවසක මඳුරුවන්ගේ තුඩා අරගෙන ඒවාගෙන් පලංචියක් ගහලා ඔය පලංචි උට නටනටයින්න පුළුවන්නොත් මදුරු තුඩවල්ල ඉඟ හ පලංචි ආන් නිදාරට මංගු බලගට එන්න කිව අද කාලෙ ගිවල්ලෝ රන්ඩුවෙනවා තෝනං එපා මේන්න හැන්දෑවෙනට යසයට කිට්ටවෙනෝ ලඟට ඊළඟට තියෙනවා යම් දවසක හාවුන්ගේ අං අරගෙන ඉතා හොඳින් ගිනිමං තනා දෙව්ලෝ නැගගන්ට හැකිවනෝතින් අන්නිදාාටෙන් අකෝ හාවගේ අන්තියනවාද මේ ගොඩාක් දෙවල් මේ කියන්න මේ විවාහජීවිතය කතාව ගොන්නවෙී. යමක් එපාවුණොත් ආයායමත් ඒකි ලගිනවනං එක අදහස තමයි එපාවෙලා නෑ. දැම් මේ ඉතාපසින්හසිට ඇත්තටම ස්ත්‍රීන්ය පවෙලා. යම් දවසක ඉනිමඟකින් මීය කුඩට ගිහිලා හඳ හැපෝොත් අන්න එදාට මං උඹලඟට දෙන්නංකව. යම් දවසක රාකල් රාබීපු මැස්සෝටිකක් ගිහිල්ලා ගිනි අගුරු ගොඩේ සින්දුකී කියා නටා නටා හිටියොත් එදාට එන්නන් කෙවා. යම් දවසක තක්කාලි පැහැයගත් තොල් තියෙන ලස්සන මුහුණක් තියෙන නැටුම් ගැයුන්වලට හපම් බූරු එක් හිටියොත් ආන කත් තරඟ එන්නංකෙවා. යම් දවසක කපුටෝ බකමූ නංහාඒක් වී. රහන්සේ හමුුවී බස් දොඩමින් එකනෙ කාට ප්‍රියතෙපුල්කීවෝතිී බකමොනුවේ ක අපටයි වයිරයින ඒ දෙගොල් එකට සමගවෙලා හිටියොත් එදාට මං උඹලඟට එන්න. යම් දවසක පුලස කොලෙන් කුඩයක් සකසායින් වැස්ස වලක්වන්ට හැකිව වෝතින් සාමා අපිකමුකෝ සියඹලා කොලේකි සියම්ඹලා කොඩයකින් කුඩයක් කරගනො වැස්සක ඇදුල අන්න්න පුලුවන් ලොත් එදාට එන්න. යම් දවසක කලුංක නම් පුංචිකුරුල්ල චූටි බට්ටිච්චෙක් චූටි ගුරුල්ලෙක් මහාමේරු පරුවදය උත්ස්වගෙන ගියොත් අන්න එදාට මං උඹ ළඟගට එඉන්න. යම් දවසක මුහුදේ යන නැවක් කොල්ලෙක් අතට අරගෙන ගමේ සෙල්ලංකළොත් ආන එදාට මං එන්නම් ඔබ ළඟට කියලා දැංකව්වාක්. දැ ඔය විදියට සිද විය නොහැකි දේවල් ගාතායි කොළහකින් තාපසින් අන්සිකිවවා ඉතිං ඒ නිසාපෙන්වත්න එහෙම කියලා ඒ තාපසින් වහන්සේ අවසානි කියන ඇති අන පලැම්බන් යන්දගේලා. වැැඳ වැඳ ගිහිල්ල තියන. ඒ වෙසගන රජ්ුරෝලඟට ගිහිල්ලා රජ්ජුරුවන්ගින් බේධනය ඉල්ලගත්ත කියනම් බුදුරජාණ වන්ස මේ කතාව දේශනා කල්ලා කිව්ව පින්වත් මහලන එදා රජ්ජුරු වෙලා හිටි ආනන්ද අරතාපසින්හන්සේ වෙලා හිටී මහබෝධිසත්තුයෝ මම කියන්න උත්සාගලේ එකක් තමයි එපාවීමේ වටිනා කමා වැරද්දට යොමුුවෙන්ට පුළුවන් එපාවෙන්න දවසක් වෙන වනම් හමොන්ටත් පාර වැරදිල තියෙන්ට පුළුවන් එපාාවෙන දවසක් එෙනවන. ඇත්තටම තිත්ව වුණොත් සසරටම බලපානවා. ඔයාල දන්නවද සාරිබුද්ධයන් වහන්සේ සසරේම මත්පැම් මද්‍රව බීල නෑ. එහෙම වනේ ඇයි කියල දන්නවද. එක ජීවිතයක රජ කෙනෙක් වෙලා ඉඳලා. උදේයි දවාලයේ හවස තුන්වරුවම බොනවා. බීපු ගමන් මඔන්නේ මස් මොකදිකරියන් ටේෂ්ට එකටද මස් සෝන. ඊර පස්සේ දවසක් පෝය දවසක් මස් නෑ. අරක්කැමිය ගිල්ලක් කිව්වා බිසෝයට බිසෝන් අන්ස හරි වැඩේ අද මස් නෑ. බිසෝ කිව්වා අපේ රජ්ජුරුවන්ට මේ අලුත ඉපදුන පුතා ළඟට ගත්තක මන් මංවත් මතක නෑ උ කෑමගෙන්ට කලින් මන් දරුවාද අතට දෙන්නන් රජ්ජුරුවන්ගේ ඒ අතරි උඹ කෑමගෙනින් කෙවා. උන රජ්ජුරුව බීල එන්නවා. බීල ඉන්නකොට දැන් ගෙනවා මේ කෑමටික ඊට පසසි දරුවත් ඔඩකේ තීතින් බල්ල කෝ මස් කියලා ඇහුවා අහපු ගමන් කියාගන්න උත්තරනෑ කිය කි්ව කෝ මස්දැන් රජතුමනි අද නෑ කිව්වා මේ රටේ රජජරෝණ මට මේ රටේ මස් නැද්ද කියල හොවා ඇියකෝ වස් නැත්ත කියලා අතේ තියෙන දරුවගේ බෙල්ල කැඩුවා මේ බලන්ට සසර මේක උයල දියන් කෙවදේ බිබී කිව්වා උියල දියන් දැන් කියවා. ිසවුන්නාන් සෙහිම කලන්ති දාළ වැටුණා සේවකවූ ගල් ගැහුුණ නරක්කැමයටට කිව ූයපිය උයල දුන්නා. වෙරි මරගාත් මේ බලන්ඩ සසර වෙරිමරගාතයේ බුදිය ගත්තා. උදේ නැගිට්ටා නැගිටලා බැලවා ලේ වෙලක් බිසෝ කඩා වැටිලා මිනිස්සු ගල් ගැහිලා. හෝ මගේ පුතා අන්න සීහ ඉපදනා. ඊට පස්සේ දැන්ඉතින් උත්තරනෑ චෝ බොහන්සේ කෑව උබොහන්සකම දරුව කිව. තිත්ුණ තිත්ත වුණ බමන මගේ ප්‍රියමනාප දරුවා නැතිවුණේ මේ බීමනින් සීකල්පනාව නැතිවෙලා. තිත්ත වුණා ඇත්තටම තීත්ව වුණා. අරකරපු පාපෙන් නිරේ යන්ඩ ඇති අරතීත්ව වුණනේ එපාවම වුණානේ එදා ඉන්දලා නිවන් දකින මොහොත්ත දක්වා. ඉපද නිපදින ජීත මත්තැම් මදරව පාවිච්චි කරඩ හිතක්ව එෙනෑ. එපාකරගන්න කෙලමී කියන්නේ පව්වැඩ. දෙැ නොනලත්ෆෝන් නැරගෙන මහත්වෙලත් එක අතට අතදාගෙන කරදාගෙන පොටෝ ගන්නවා මිසාක්කවේ මිනිහෙ බීපවෙලක් පොටි කරම් පෙන්න්නකෝ. සිහිකල්පනාව නැති විදිහ. කොය හරි යනකට මේකප්දාගෙන ගියාට බීල මේ දෙපැත්තෙන් කෙල වැක්කිරීකට ඇස දෙක අඩමාන වෙලා, ස් ුඩ ගහිල්ල තමන්ගේ ගෑනි කියල් ලඟගන්න උුගේ අතපයාල්ල ගන නටන නාඩගං වීඩියෝ කරලා පෙන්නන්ද මෙන්න ඔහේගේ මහන්තත්තකම කියලා තයක දාගෙන පුටු හිටියට මෙන්න ඔහගේ දේවල් කියලා පෙන්න්නට වීඩියෝ කරලා මොල හිතිෙන එක කිටියෝත් තිීත්තවෙයි ගංවල මිනිසුන්ට බිව්වට වස්සි සීකල්පනාව නෑ කියන්නේ සරම ඔල්ු විදාගන්න ඔය සරමඳින්ට නනටන බීපුු මහත්තුරු ඉන්න්න කාරයෙකින් බැහැල පාරිම වැටෙනවා පාර බුදියගෙන නම් බීපියකාන්ට පාරපයන්නේ නෝන ඇඳට කලු භෙක්ෂීට්ට ගද්දාලා වගේ. බීපයකාට වහනි යන පාරපයන්නේ පොඩියකාට සෙල්ලන් කරන්නගෙන න අපපු කාරෙක ඇඳද උඩිය නොවගේ සිහිකල්පනාව නෑ විහිළුවට කිව්ව කෙළ හිතන්රිපා අනාගතයේ දවසක් එනවා අනිවායෙන් අනිවාර්රයෙන් අනාගතයේ දවසක් එනවා බීල සිහි විකල් වෙලා තමන්ග ගෑනි කියලා දුවව වරදවාගෙන දුවව විනාස කරල කම්බුලේ අතතියාගෙන ඉන්න මිනිහලා මද්‍රවෙන් අනාගතය බිහිවෙනම් ඒ කාන්තයි. ච්ච බේබදුකම දරුව ඉද්දින් කියන්නට ඕන දේ දන්නේ දරුව ඉදදිින් හැසිරෙන්ට ඕන විදිහ දන්න බේබදුකම නිසා හිස් ස්ත්‍රී නොත්ති න තුච්ච ස්ත්‍රීඒත් තුච්ච ඉස්ත්‍රීම් පිරිමෙන්ට අනුබල දෙනවා අපේ මහත්තේ චුට්ටයි ගන්නේ චට්ටයි ගන්නේ අ අපේ මහත්‍ය බිවට කාටුවක් කරදරයන්නේන වයින් පොඩ්ඩක් විතරයි හිස් ඉස්ත්‍රීන් තුච්ච ඉස්ත්‍රීන්. ආදරයෙන් හදාගණ්ඩ දන්නේෑ මිනිහා. ඔයා මට අවංකෝ ආදරන මටෝක අපපිරිියයි අනෝක නවත්තන්න කිය මදක් කරන ඔයා කිවනේ මං වෙනුව මැරෙන්න්නම් හදවත ගලවල දෙන්නම් ං හැර ලෝකයක් නෑ කෙල ඔයා කිව්වන මට හදවත ගලවන්ඩත් එපා. මැරෙන්ඩත් එපා. මට ඔයාගේ කටේ ගන්දස්සාරය අපපිරියයි. ඒ වචන පාවිච්චි කරන්න ඕනු. ඒ වචන පාවිච්චි කරන්න වචනය තියෙනවා බලයක්. ඒකයි රහදන් වහන්සේලාට ධර්මයකයද්දී නිරුක්තිය කෙලෙකක් වැටහිෙන්නේ. නිරුක්තිකයන එක එයාට කියලදින ක්‍රමි. ියන්න ඔය කටේ ගන්දස්සාරය මට අපපිරියයි මෝනත් ඇැඹුල් කල්ලක කියන්න ඕනු ස බීවන නතර කරන්න මනුෂෝ කියල මට ලැද්ජයි පාර යන්න කියල ඒකයි එහෙමත් හැදනොත් එහෙම පව්වලින් අත්මිඳන කෙනෙක් තමයි මේ බුදු කෙනෙක් කුණේ අරසාාරිබුද්ධයන් වහන්සේ එනිසා බීගන මිනිස්ු ඇති ගොඩා පින්තියෙන ඔවුන් සංවේගයට පත්වෙන්ට කරුණු යෙදෙන් නැතුව. තිත්තවෙෙන් නැතුව එනිසා යම් දවසක පවුකරන කෙනෙකුට වුනත් තිත්ත වෙන දවසක් කෙනවාද ඒක අවංකෝම තතිත්තව වුණොත් ඔහුගේ් පින ඉස්මතුවෙනම්. ඔ බහල නැද සාරිපපුත්් මහරත්තව වන්සිේ සසරම ඉරිසියා කරල නෑ කියලා. ඒක මෙහෙමයුුණේ ඔහුට ඒ කාලේ රජ කෙනෙ ඔහුට බිරිඳක් හිටියා ඒ බිරිඳ ගොඩක් සොඳුරුයි සුන්දරයි ඒ රජ්ජුරුව බිරිඳ දාල කොහෙවක් ගේ නෑ නමුත් යුද්ධයක් කාවා ඒ යුද්ධයක් කාවට පසේ යොදුන් හැටක් දුරයන්න්න තියෙනවා යුදුන් තිහක් ඊර්බස කොච්චර ආදරීදි කියෙනවනම් යුද්ධෙටගේී යොදනෙන් යොදන පුරුෂය තුේතියා. ඒගැන් මේ යොදනේ ගිහිල මෙ අත පනිවිඩයක්යෙනව මං හොඳින් ගියා. ඔයා සනී පෙන්ද. ඉච්චර ආදරී දෙවිනි යුදන ගිල් ආය පනිිවිඩියක්කිවනවා ම හොඳින්ගෙන් ඔයා හොඳින්ද. මේ විදිට යුදුන්තියට තිස් දෙනෙක් කැවල යුද්ධ ජයකෙන එනකට යොදනෙන් යොදනා එව්වා අපි එන ගමන් ඔයා හොඳ ඉද කියලා. කොච්ච රආදරයත්ද එහෙම පිරිමියෙක් ආදරේ දෙද්දිනුත් අ බිසව අර පනිවිදිි රං එනන එකත් එක බුදෙව්වා වනංචරකමේ දනම් ස්ත්‍රී ස්වභභාවේ කාලේ. ඊර් වස්සේ ඕන දැන් රජතුමා ලංවෙලා රජතුමා සැපැත්වෙනවා කියල කියන්නට පුරෝහිදතුමාවා. පුරෝහිදතුමා තරුණයි. පුරෝහිතයටත් බැල්මිහිලුවනම ස්ත්‍රීහි ඒරස් පුරෝහිතෙකෝ යාමගේ අම්මගෙනෙක් වගේකො රජබිසව කිව්වා. අනේ අපි නං හිතලවත් නයොහොම දෙයක් කිවා. තොගේ පන්්ඩි තම කියල හිටපිය කියලා ඇඟි නිය පොත්තුවලින් ඇගිලි ඇඟ හරගෙන තමන්ගේ මූනට තම ගෙන නඇද පෙරිල් හිටියා. මේ ලෝකයේ පෞකාර ස්ත්‍රීහු සිටිනවා තමන්ගේ ඕුවමනාවන් විෂ් කරගන්නට ආදරය පෙන්නලා ඒ ඕමනාව විෂ්ට නොවන ගමන් හැපින්නක් වගේ වෙනවා. හැපින්නක් වගේ වෙනවා. මේ බනවත් අහල ස්ත්‍රී ජීවිතය ගැන කලගිරෙන්ඩ. පිරිමි ජීවිත යටපත් කරන්න එපා. පිරිමි ජීත ේෂ්ටයි. ජීවිත සේෂ්ටයි ස්ත්‍රී ජීවිතයට කලකිරන යන්කිසි ඉස්තරයක් නොද පින් කරන ඇ මරණය මතු පිරිමියෙක් වනවා. හේතු පිරිමි බව උතුන් කොට සලකපු නිසාත් ස්ත්‍රී බව පිළිකුල් කරපු නිසා. පින් තියෙනෙනකොට පිරිමික්වෙන්ට පාරක් මත් කියනවා. එහ කියන මට ගෑනුන්ු බයිනවා කියල බනි දෙ පා. ඊර් පස මොකදනේ ඔන්න රජතුමා එනකුට අර බිසෝ ඉන්නන්නේ පිළිගන්ඩ දුවගෙන ගියා කිව් මේ බලන්න පුරෝහිතයක් කරපුදේ. වහම මර පපංකො පිතිගහලොයි පුරෝහිතය රජුරුවන කළ පුරෝහිතතුමා අල්ල ගත්තා නමු නොනක් කාරයි පුරෝහිතතුමා මහබෝධි සන්තයෝ. පපුරේතුමාන් කෝමරරි කලම රජුරුත්ය කතා කරන්න ඕනෙකළ රජරුන්ට කතා කරල කවරුණු සහිත ඔක්කොෝ ඔප්පු කල. ඊට පස්සි රජතුමාට හිතනා මුල අල්ල ගස්තා. ඉගැන මට මෙහෙම දෙයක් වනේ මෙිච්චර ගුණවත් පුරෝහිතයක් නසන්ට මගේ හිතාවේ මේ ගෑනි කරුණු කරගෙන ස්තරිය මුොල් කරගෙන මට ඉරිසියාව උපන්න නිසා. කොහොම දිරිසියාව කියලා තේරෙන් නැත්තන් උපමාවක් කියන්න. ලස්සන කෙල්ලිබ් බැඳපු කොල්ලා ගෙදෙට්ට මස්කෝල්ල එනවට කැමති නෑ. ඒ වනාහි ඉරිසියාවයි ගෙදෙට ලස්සන කතාවකුත් ඔන්නේ කෝල් එෙනකුට සැකයි තවක් කෙනකුට හිනාවෙන්වට කැමෙති නෑ ඉරිසියාව හොඳ කෙල්ලෙක් කියලා ගෙනල්ල ඉරිසිාවෙන් පිච්චි පිච්චිඉන්නවා එපාවුන රජ්ජුරුවන්ට මේ ඉරිසිචාව උප නෝ පංජී ඒ හාරිබෘතියන් වහන්සේ සහසරයි උප නෝ පංජීවිත ඉරිසිාව හැතිවෙලා නෑ හිතේ. අපේ හිත්වල තියන කෙලෙස් ගැන අපිට තිත්ත වෙන්නේ කවන්ද එපාවෙන්නේ කවදද ඇත්තට මෙපාවෙලනම් පෝර්ණ එක ඇත්තට මෙපාවෙලනම් පොලි ගැහවට පස්සේ ආයගන්නෑ. ඉර්ස් තරුණු ළමයි මේ බනාසනන නිසා. පාසල්ලල යන ළමයි කැම්පස්වෙලයන් ළමයි රස්සාවල් කරන ළමයි විවාහ නොවන ළමයි මේ බනාසනනය සම්මී කියන්නේ. කෙල්ලෙක් නිසා හිත රිදවුණොත් විඳෙව්ුවොත් දාලගියොත් එපාවෙනවන අවංක පින්තියෙන කෙනෙක් නම් එපාාවෙන එකට එපාම වෙනව මුන්නේය. දැන් ඉන්නවුන් එකින් විඳවලා විඳවලා මාසගානක් විඳවලා ආය තවත් එකින් එක යාලු වෙනවා. උන්ට නිවනක් කොහන්ද. නිවනක් කොහෙන්ද එපාවෙච්චක එපාවෙන්නේ කවත්ද ඇත්තටම. පවකරපු කෙනෙකුට වනත් ඇත්තටම ඒ පවපාවෙලාන. ඒ පාවීම මෙතෙක් කරපු පෞසේදිල යනවා අහලනෑ අපේ සාරිපපුෘතයන් වහන්සේ කාටවත් බැදිල නෑ කිය හසරේඒගන්නේ අතහැරගඩ බැරි යාලුකන් ෑ සාරිපෘත්තියන් වහන් සිට ඕන වෙලා ඕෝනෙක් කෙනෙක් කත්තරන්න පුළුවන් අද අම්ම ගෙදරින් ගියන්න පස්සේ යනකල් දුවට කෝල් කර කර යන්නන්නේ දුව හොඳින් ඉන්නවාදන්නද බැඳීම එච්චර මහත්තයට බැඳීම එච්චර නෝනට බැඳීම එච්චර ඉන්දියාව යන්න අම්මලා පැයිම් පැයිට ලංකාවන්න මිනිස්සුන්ට කෝල් ගන්නවා එච්චර බැඳීම අහල නෙත් අපි සාරිපෘත්තියන් වන්සේ සසරේම කාටවත් බැඳුන් නැති වග මක්නිසාදයක් අතීත විච්ච දෙයක්. අතීතයේ සාරිපපුදතයන්හන්සි ඉපදිල හිටිය කිසිවච්ච කියලා රජකිනිෙක් කලා. ඒ රජතුමාට දරුවන් නැතුව බොහෝ කාලෙකට පස්සේ දරුවෙක් ඉපදනාා. මහ බිසවට. නේමිත්ත පාටක කිව මේ දරුවා යම් දවසක නැතිවෙන්නේ වතුර නැතුූ කියලා. රජජුරු ඒේෂනයහි මේ මොහොතෙීම මුළු රාජ්‍යපුරා හන්දියක් හන්දියක්ක් ගානයේ පැම්පොකුණු ෙරව්ක්. ලිගව වට රාජ පුරුෂයන් අමතර වෝ පැන් කල තියාගෙන පුරුසිේ දෙෙව්වා. කුමාරය යන පෙරහැරි පැන්කල් එකසිය පණහක් පිටු පසෙන් අරගෙන ගිය. කවදාවත් අනියෙන් කුමාරය යවින එච්චර ආදරෙයි. එච්චර ආදරී බැඳීම අපේ ස්වාවිදහන් සෙල්ලාගේත් ඉන්නවා අ දරුවා ඉල්ලනදී නිසා මහනකමට කැමැත්තදීලා ඒත් පුතා හිටපු කාම්මරයට එබිකං කරකර බලන අම්මල ඉන්නවා. පුතා ඇඳපු සර්ට්ටක බදාගෙන අන්නට නම්මල ඉන්නවා. එච්චර බැඳීම බැඳීම ඉතින් ඒ නිසා මොකදුණේ ඊට පස්සේ දවසක් රජුවන් යන්න බැරුණු රාජකරයකය දන. රජ කුමාරය පෙරහැර යනවා වතුර කලටික පිටි පසසින් ඇරං එෙනවා. ඊළඟට මේ පොඩි දුරෙන්දුරට පැම්පකුණු තියෙනවා. මිනිස් ඔක්කෝම බලාගෙනන්න උඩ රජරාජ කුමාරයා ඇතා පිට වඩිනැහැදී. මාවතට වැඩියා පසී බුදුරජාණන් වහන්සේ නවා. ඔක්කිත චක්කූ පසී බුදුරජාණන් වහන්සේ ල බිමට යමුකරුපු ඇස් ඇති අයයි. බලන්නේ රාජ කුමාරයට තරහ ගියා මේ උක්කොම බලද්දි මේයා මං ගැ බලන්න න ඇත අපිටින් බැහල ලළඟටි ගියා පාත්තර එරම් පොලිගෙහුවෝ. පසේ බුදුරජාන්ේ මූුණ දිහා ැලවා. ඇයි හ උඹමනවා කරන්න දෙහවුව මට මං කිසව්ච රජුරන්ගේ පුතාකිවෝ. පසී බුදුරජාන්සින් නිහෙඩ වෙලා වැඩියා. කුමාරයට පසේ බුදුරජාණන් වන්සන් නොපෙන්ඩුනී යම් තැනකද. පිපාසයක් කටගත්තා. වතුර වතුර කියලා කෑගැහුවා පැම්පොකුණු මුළු රාජ්‍යම පැම්පකුණු හිදුනා. අර කලවල පැ හිදුනා පාපයට පැන් නැතුව මැරි මැරුණා. පනිවිඩියාව රජ්ජරුවන්ට පුතාාව වතුර නැතුව මැරුණ කියලා පපු පිච්චනාා පුරන ලද පාරමී ධරම තියෙන් නිසා හදෝත පිපිරුවන. ඒ සනේම හිතටාව පුතාට තිබ්බ බැඳීමනි සයිී උපප නෝ පංජීවිතේ මන්නන් කෙනෙකුට බැඳට එපා කියලා දැඩ්ඩිවම හිතුවා එදා ඉඳලා නිවන් දකින මොහොත දක්වාම කිසි කෙනකුට බැඳුන්නේෑ හිතන දේවල් එනැහැටි ඒ නිසා ොනොහරිවෙල කෙකින් මට්ටු එෙනවනි ඒ මට්ටුඩාට පසේගේ එපා කරගඩ ආය එපාමයක කියලා. මටනං ආය යෝර්නෑ කියලා යහ පද්දේ. ඒවන්නමේ අද කාලේ අදකාලේ හිතන්න යහ පද්දේ හොමණවී මනුස්ය වෙල බැනොත්තෙම කෙනවා ත ඉපදැ ැනකවත් ඉපදෙන්ටිාක. ඒ පතන්නේ සතුරන්ඩ සාප කරනවා ඒව පතන්නේ අප ඕක ඉන්න තැනකනම් ගව හතකවත් ඉපදඩිපාගේනවා. ඒව පතන්නේ කෙලේසේ තිත්ත කරගන්න නෑ. මේ හැමක තැනකදමුණේ ක්ලේෂය තිත්ත කරගත්තා. සංසාරයෙන් නිදහස් වෙන්ට කැමැති. අකුසලින් වැළකින්ඩ කැමැති කෙනාට මම් මේ කියන කාරනා මෙහිරි දෙයක් අපිටත් පුංචි කාල ඉඳලා මේවාගේ දේවල් අහන්ට ලැබුුණනම් අපි ගොඩා දේවල්නොට කලකිරෙනවා එච්චර කලකිරට දේවල් අපේ ජීවිතයත් වුණා ඔයාලගේ ජීවි එච්චර කලකිරන්න දේවල් වෙලා ඇයි කලකිරන්න දේවල් ඕන තර ෆෙස්බුක් එකින් යාලු වෙලා යි වරෙන් හෝටලටි කියලා කතා කරලා හෝට ලීත යනකොට කෙල්ල කලින් ගිහිල්ලා. කොල්ල ගිල්ල දොරරෙනකොට ඒ ඇඳී හිටී අම්මා ෆෝන් සෙල්ලම ෆෝන් සෙල්ලම කෝ එක කොත්තිත්ත වෙන්නේ. ක තිත්වීම එපා මෙහෙම සංසාර්යක් නම් කියලා ඒ නිසා මේ අකුසල් ගැන කලකිරණ කවදද ඔ බහල නෑද සාරිපුතයන් වහන්සේට තරා යන්නෑ කියල. සසරිම තරහ යන්න මක් නිසාදයත් මක් නිසාදත් අතීතියේ ජීවිතයක සාරපුෘතියන් වහන්සේ සරපයෙක් නයෙක් මේ නයා තුම්බසට යනකොට ඒ ගමේ මිනිස් ඔක්කෝම ශේෂ්ඨකොට සලකන්නේ ලස්සන මොල්ලියක් තින්න උසවරුෂභයකුට ඒ නාගේ තුම්බසට රිංගන්් හදනකොට අර උසභය කකුල උඩදානකුට වලි පෑගුණා ඒ ආපු තරහාට හැරුණ දෂ්ට කලා ඒ ෘෂභය එතනම මැරුණා. සර්පය අතුබසර රංගවා මිනිස්සු අන්ඩ අන්ඩා වැලපි වැලපී ඔහු ගේදෙහි ආදහනයෙන් කළා. අර හරපයා වෙනත් සිදුරකින් එලියට ඇල්ල බලාගෙන කල්පනා කරනවා. මේ සාරපය එක් විදිහද කල්පනා කරනවා අහෝ මෙච්චර මිනිස්සු පුදපු උතුන් කෙනෙක් නැතිවුණේ මන් නිසා මංගේ හිතටාපු තරාහනිසා. උප නෝ පංජීවිතය තරහානං එපා කියල හිතන්නේ සරුපයෙක් වෙලා. එතන ඉඳලා එදාඉඳලා නිවන්දකින මොහොත දක්වා තරහ එන්නේ. සංසාරයහෙම තරහා විනැත්තං සාරිපුෘත්‍යයන් වහන්සේ අරහත්ත්‍යට පත් වෙලා පිින්ඩපාති වඩනකුට පිටට ගහනුවට කොහම තරහයන්නද අරහා නිසා උතුම් පුද්ගලයන්ට වචන පිට විච්චයි ඕන තරන් ඇති. ආදරෙන් තමන්ට කණ් බොන්ඩ ගෙනත් දෙන්නෙන ආදරීෙන් සිනිහසිෙන් ඉන්න ස්වාමියයාට තරහා නිසා තුච්ච විදියට බැනපු ස්ත්‍රීහූ ඇති. මේ කටට අම්මලක් කොච්චර බත් කවල තියෙනවාද. බත්කටවල් කීයක් කවල තියෙනවාද. මවකුසිෙන් එලියට එනකුට ජරාවෙන් ගැවසුන බඩවෙලත් එක්කයි දරුව සම්බන්ධල හිතිී ඔය උගුර ඉස්සල්ලාම තෙත් කළ යම්මගේ කිරිටිකින් මේ කටට පනදුන්නේ අම්මගේ කිරිටිකින් මේ ඇඟ හැදී අම්ම ගොලිකර කර කව්පු මේ බට්ටිකින් ඒ කටින් අම්ම ලට බයිනවනේ මේවත් හිත්ත වෙන්නේ කවන්ද එපා වෙන්නේ කවන්ත යම් දවසක සත්පුරුෂයකුට වැදගට යොමීලායිඉඳදල වනත් වෙන්න පුළුවන් එපා වනොත් ඒපාවීම සසරට උපකාරයි කෙලෙස් නසන්ද හැබැ එපා මේ කිසිම තැනක බාහිරනිවේ එපාකරගත්තේ ලේස කලේසටමයි අපිට තියෙන ප්‍රශ්න තමයි අපිට ප්‍රශ්න එනකුට එපා වෙන්නේ බාහිරකිෙනා ඇතුළ නෙවෙ ප්‍රශ්න ඉදිරියේ ඇතුළ එපාකරගඩ විවාහ ජීවිතයකින් බැටකාල බැටකාල ඉන්න කෙනා මිනිහා ඉපාකරගන්න අවිසක්ක ඇතුලි රාගේ ඉපාකරගන්නන්නේ තව මිනිහකෙක්ක යනවා. ලේෂේපාකරගන්නේ. ඔවුන් ඔවුන් කවදානන් නිවනක් ල බණ්ඩද. ප්‍රශ්න වලට මෝන දිදී නමුත් ක්ලේෂේපාාවෙන අය සංසාරෙන් නිදහස් වී. ඉතාඉක්මනින් සාරිපුත වහන්සේ තරහ ගත්තෙ නෑ. ඔබ හල නැද්ද තවත් එක ජීවිතයක වලහි කෑමසුවන් දැවිල්ල ගමට ගියා ඒ ගමට ගිහිල්ලා ඒ ගම ඉන්න මිනිස්සු වලාහිෙ පැන්නා කියලා ගහ බැන්නවා. අම්මෝ අර වලහාට කෑම තිත්ත වුණ උප නෝ පංජීවිතයේ කෑදරකමක් එපා කියලා දවසත් එස්සේ කන්න නැතුව තපස් රැකළ තිනයි වලහා උප නෝ පංජීවිතේ කෑමට කෑදර නෑ. උන්හන්සේ අපේ බුද්ධහසනින් මහන වුණ පාතරේත දානිබෙද්දිින් වැටුන ලාදුරු ඇඟිල් අයින් කරල දම්වලඳනවා. මහා කක්ශ්්‍යප මරත්තන්හන්සේ. කෑම කෑද නෑ ඔය බීල කෑමට කෑදර කමින් තමන්ගේ ස්වාමයයක් බිරිඳ කද්දි පොඩ්ඩක් ීඩියො කළල පෙන්න්නට සයෙන් ඉන්න විදාවක මේ බලන්නම කෑමනාව කියලා. ලෙද්ජ හිතෙයි සත්පුරුසෙක් හැදෙනවා සත්පුරුසෙක් හැදෙනවා අපි හිතන විදදිහ නිවනට උපකාරයි අපි හිතන විදදිහ නිවනට උපකාරයි. කෝමද හිතන විදදිහ නිවනට උපකාර ඔබහල නෙද්ද චුල්ල පන්තක මහරහතන් ස්වාමීන් වන්සේ ගාතා කටපාට නැතු යව්වනි ගෙදර. ගෙදර යෙව්වා අයකෝ යන්න ගෙදරරි කියලා කුඹර කොටන්ඩ අඩහඩා ඉන්නකුට බුදුරජන්නාසසි ගිල හි සාත ගෑවා. ඇයි චුල්ල පන්තක අය ගෙදරරි යන්න කිේවා. මගේ බුදුරජාණන් වහන්සේ කෙද දිහා බාමුල සංසාරය හිතපුොක්කොමටික පේනවා. ඔබ කරුමෙකට සංසාරියටට වැටල මෛත්‍ර බුද්ධ සහසනී දක්වා ගියොත් මේ ජීවිත බුද්ධහංසනය අවබුදධ කරගන්නඩ බැරවුණොත් ධරමය අවබුධ කරගන්න බැරි වුණො. ඔබ යම් දෙකට කලගිරි ලනං දවසක් හරි බස්ටඇන් එකේ වඩ පුළුවන් දුම්රිය පොලේ වඩ පුළුවන් ඉන්න කාමරීීන් වඩ පුළුව. ැකාවවර ැක වඩ පුුවන් පන්සල්ලක වඩ පුළුවවා කොේ හරි තැනක ඔබ කලකිරල්ල නම් කිලේසේකට ඒක බුදුරජන්සිට පේවා. බුදුරජාන් වවාසි දැක්කා දවසක් මේ චුල්ල පන්තක අතීතයේ රජ කෙනෙක් වෙලා ඉද්දිං. ලස්ස නෑදුමක් කිලිටි වෙනවා දැකලා මේ ඇඟ නිසා මෙ කිිලිටි වෙනවනන්නේ කියලා කලකිරල්ලතියෙන. ස්සේ බදුරජන් වහන්සේ මේ වස් සුදු වස්තරයක් මවල කිව්වා මේ කල්ලා මේක කිලිති වෙඩ දෙන්නෑ කියලා මේ අත ගන්න කියලා මෙහෙම මතක ගයනොට අ කල්ල කිරුණ සංඥාව මේකට එකතුනම් එහෙම හිත සංසුඳනා ධර්මියහප කෙනෙන්නේ නිකිලිස් වුුණා ඔබ යම් දෙකට ඇත්තටම කලකිරුණුත් සමහට ඒක මඔබට නිවන ටඋපකාරයනු. බුදුරුවේ වදකිනවා. බුදුරජාණන් වහන්සේට වැහිච්ච දෙයක් නෑ උන්වහන්සේ අනාවරණ ඥානය යක්තයි. අන බුදුරජාණන් වහන්සේ මේ විදිහට ජීවමානව වැඩ හිටියනම්. අද වැඩ හිටිය නම් මෙතිනින්න ගොඩාකය මඟ පල් ලබලා. ඒකයි අපට බුද්ධකාලය අහිමිවීමේ අභාග්‍යය උන්වහන්සේ දන්නවා අයේදේ. හල නැද්ද සාරිපු්ත ස්වාමීන් වහන්සේ කෙනෙකුට කියනවා අසුභ භහනාව වඩන්ඩ. එයන් රාගෙ වෙඩී. එනිසා අසුබෙ වඩන්න කිවා. පිහිටන්නෙමනෑ. බුදුරජාන් වන්සේ ළඟට ගන්න ගියා. බුදුරජාන් වහන්සට පේනවාකිනාගේ සසර කල්පනාකරපු විද්‍යපේනවා සසරේම. දවසන් මෙයා පොකුුණ කළන් ඉඳගෙන ඉන්නකොට කල්පනා කර කර ලස්සන නෙළුමක් අවුට එහම ටික ටිකටික පරවෙලා යනවා දෙකලා. ර මනුසය කල්පනාගල්ලා මිහෙමත් වෙනවනි අපා ජීවිත වලට අපේ ජීවිතවලතත් සොඳුරුවතියන අවසානය ඔක්කෝව නැසී වෙනසී යනවා කියල කල්පනා කල සංසාරි දවසක බුදුරජන්නන් සයාරි අටික ඔයා භාවනා කරන්න අවශ්‍යෙන්න්නේ ඔහොම මෙන්න මේ මලද හබලාහිි කල නෙලුම් මලත්දුන්නා. මෙයා සංසාර ගොඩා කරත්තරං වැඩකරපිනිසා දුන්නේ රත්තර නිෙු මලක්. ල එක දහ ලයින්නකෙවා. අද කාලෙහොම එකක් කලා කොච්චර රඩාපාලිකියයිද. නෙලු මල දදිහබන්න ටිකටික ටිටි රීර්දයෙන් නෙලු මලෙහීම පරවෙලා ගිය. අර සංසාරය හිතක සම්බන්ධ වනා නිකිලිස්සුුණ. රාගයෙන් මුලා වෙලා තම තමන්ගේ හිත රාගයට යට වනාට පස්සේ? තනි තනයෙන් තම තමන් කරන දේවල් දැක්කොත් හිතුවෝ චී කියල හිතෙන්න තරන් යම් දවසගේ රාගෙ චී කියලා ඇත්තටම හිතලනම් විරාගිවට ඒ සිතිවිල්ල වටනවා රාගෙන් හිතපු සිතිවිලි ලක්‍ෂයකට වැඩිය ඒ සිතිවිල්ල වටිනවා විරාගිවෙන්ද. තරහෙන් බැනපු දේවල් තරහයින් කරපු දේල් තරහහින් වෙව්ල ැට. ූන් අඳුරු වෙලා යැන හැටි ළඟතියෙනකින් ගහන හැටි නොයෙක් නරක වචනෑ රම් බයින හැටි සිහිකලෝත් තරහා ඇත්තටම තිත්ත වනොත් මේක එපාමං කවද මේ තරහෙන් නිදහස් වෙන්නේ කියලා යම් දවසක වීතදෝසීවෙන්ඩ එක උපකාරයි. තම තමන්ගේ මෝඩකං ගැන තම තමන්ම සිහි කරලා කලකිරනොත් තම තමන්ගේ මෝඩකං හදාගන්ත ඒක උපකාරයි. ඒ නිසා වෙරද්දට කෙනෙක් කිුමියල තියෙන පුළුවන්. මහා බෝධි සත්තුූ පවාර ගනිකාවක් ළඟට ගිහිල්ලා. සංසාරී කහවනු දහ දහ දිදිී හිටියා. මට්ටු වනාා දවසක බෙල්ලින් එලිට දාලා ගදල දාලා. මට මට්ටු වෙනවනං හොඳයි. නුව නැත්තාට මට්ටු වෙනවා තරන් දෙයක්. උප ජදවක ඉස්සරහැටනුට එත වෙන බදුරජන්සිට දහම් දනති බ පකට. කාරණ දෙකක් නිසා ධර්මය දේශනා කලේ නෑ. එකක් ඉශසල්ලාම බණහන පිරිස වෙනයි අනිත්තක තමයි උපකට ඥානයන්නේ මට්ටුුවෙන්න්න ඕන ගෑනු එක්ගෙන්. ඒ නිසා උප එක හිීතවත් වෙලා උපක යැව්වා. ගිහිල්ලා අර කළූගෙන් බැනුන් අහගෙන ඉත් ැනු ආගෙන එපවා වෙලා අවා එදහට දහම් දෙසවා අවබෝධ කළා. මං මේ කියන්නේ අවබෝධයෙන් කෙලෙස්වොලට කලකිරීම අවශ්‍යයි නිවන පිණිස ඔය වගේ වැඩපිළිවෙලක යෙදීමෙන් නිවන උපදින්නේ අටපිරිකර පූජාකර කර සාදුකීමෙන් නෙවෙයි මේ වනාහි විදර්ශනාවයි මේ වනාහි බ්‍රඥ්ඥාවයි, මේ වනහි ඥානයයි, මේ වනහි හැකියාවයි. කෙලෙස් වලට ගරහණඩ පුළුවන් බව. පංහමකට ගිහිල නම කියවු ඇතකොට මගේ නම කිවේ නෑ කියල හිතනට වැඩි හොඳ ඇද මගේ නමට මං කොච්චරසාසවිලාද මෙතන. චීක් මේ නම කියවගන්නේ එක. කියල චී කියල හිතුනොත්. සංසාර ඒව පුරද්ධටය නොයිට පස ඉක්මනට කෙලෙස් අත්තාරන්න්න බලුවන්. උදාහරණයක් ගත්තු සාරිපපුදයන් වහන්ේ හම කලකිරලති නන සසර කෙලෙස්වට තු කෙලෙස්වලට කලකිරවීම ගැන කවර කතාද උන්හන්සේ නිකෙලෙස් වෙලා ඉන්න ජීවිතේ. රාතන් වහන්සේ නමක් වුණ ජීවිතයේ. උන්හන්සේ කැවුන්වලඳනකට එකක උන්හසේ නමක් කිෝවා. කැවුම්වලට හසන ඇත්ති කවුදීතින් කියු මෙම. කටට මේ ගණට උහස වලඳන්නට උඩට ගත්ත කැවම් ගෙඩිය එහෙම්ම තිබ්බා පිරිනිවම් පාන කල් කැවුම් වලඳලනය අපේ ජීවිත දිහ බලන්න කොච්චර එපාකි කිය බැන බැෙනය පස්සේ යනවාද උඹ නං එපා කියලාය කොච්චර මැසේ ්්‍යවනවාද එපා නොවන බව කෙලේසේ එපාකරගඩ ඇතුළේ ඒක සෑහෙන වටිනවා නිවනට පොඩි වෙලාවක් තුළ කිව්වට. බොහෝකාලයක් සැප පිණිස. කුසල් පිණිස බුද්ධ ශාසනය පිහිට පිණිස පවතින දහම් පරියායක් ඔය කිව්ව. කොන්ද පනතියෙන්ට ඕන මේකට. ලාමකකම එපාකරගණ්ඩ ඕන. ඕන කෙල්ලො කැමැති මහන වෙන්ඩ. ඒරවාස මහනවඩ විදිහන් නෑ. ඒකට බාදා හිතුවගේ බණහන්න යන්න බෑ තය සමහයට අපි මෙහම බණ කියනකුට සමහර ධර්මයට පැෑැදුුණ යංකිසි කාන්තාවකට හිතෙන්ට පුළුවන් අනේ මටත් මෙහෙම ධර්මාශනය දි දහම් දෙසන්නට ඇත්තා ඒ අවස්ථාව නෑ අද එතකොටට කලකිරෙන්ට ඔන්නේ මහනකම දෙනෑ කියලවත් බණ කියන්න නෑ කියලවන්න නෙවෙයි ස්ත්‍ර ජීවිතයට. ස්ත්‍රයි ජීවිතයට කලකිරරිල්ලා පිරිමි ජීවිතය උතුම් කරගන්න ඕන. පිරිමි ජීවිතය උතුම් කරගන්නේ පිරිමියාට බනිනෑ. ගරා නෑ. පිරිමියාලවා ඇඳුන් සෝදවාගන්නෑ. පිරිමියයාාලවා තේක හදවගන්නෑ. පිරිමයාාලවා උද මේ උයවන්නේෑ. බිරිඳ උයනකොට ළඟට ගිහිල්ලා. ලෝනුගෙඩියක් සුද්ද කරලා දෙනේක ඒ ආතරෙයි. ඒක නිෙවේ මේ කියන්නේ. රප උඹ කර පංකේල පිරිමියයාගේ පඩියට කෑදරකමින් ඉන්නෑ ස්වාමයා බිරිඳකි නමට පඩිය හරවන එක ගෙනල්ල සල්ලිදිනය එක ඔහුගේ ගුණයාදරයි නමුත් ඒකට කෑදරකමින් කඩාපයන එක ස්ත ස්තරි ජීවිතයම කිදාා බැසීමයි ලේසිම් පිරිමියෙක් ඉන්න බෑ පිරිමි ස්ත්‍රී බව පසක දහඩ යම් ක්ලේසයකට කලකිරුණොත් ඒයම ඔබට නිවනට උපකාර. ඒ නිසා තරහා වෛර ක්‍රෝධ මාන ඉරිසියා බැඳීම හිතන එක නතරකරගන්න බැරිීම පොඩි දේ නැත නැවත හිත හිතා ඉන්නවා චී කියල හිතන්ට ඕන ඇයි මට මේ පොඩි දේ නැවත නැවත හිතෙන්නේ කියලා. අන්න යම් දවසක මේවයි පා වෙනවාද කලකිරීම කියලා ඇත්ද එකක් නිබ්බිදාව කියලා යමක් කැන්ද. ඒ නිවන ට උපකාරයි කොහේ හරිපින් වන්තෙක් ඇති වරදින් වලකන ඉන්නවා ඕන මම අදරන පුදෙක් ීට අපි ස්වාමන් වන්සේ නමගගේ බොනවලු හරියට දවසක් මට කිව්වා මෙය බොනවා මේ බීලා අන්න රන්ඩවෙලා ඉස්පිරිතාල න අවතලම් පිරික කියෙන මංගෝ බිපි වු පිරිකගන මං න්න. ඒට පස්සේ ඔන්න දැන් සතියකින් දෙකින් වි සුව වුන මාසකින් විතර මට ගමනක් යන්ඩ වෙලා වහනයක් නැතුූහ එෙනකොට ඔන්න අර පුතා ගෙදර වහන තිනකිල ඉපුතා දෙනර බොන පුතා වහන අර ආවා තුළමාක මැත්තෙෙන් වහන්ට නැංගා ඇයිමං පිරික්කන්ඩවක් කිය නෑ යන ගමන් ටිකටිගමන් කතා කර කර ගියා මටක් කර්බානට බෑනී ඊහි පස්ස කතා කර ගිය ආ පහු දවසක් ගමන ටිකතු එදා පළවෙනි දවස බිහිම නැමැත්ව නැවැත්ව අමයි අද වෙන්නක් කොට නෑ. පින්තිය න අය තත් එහෙම වෙන්ටු පුළුවන්. නරකයි කියලාං අයි අංයි හංවඩු ගහණඩ පුළුවන් නමුත් ඔවුන් වැරද්ධෙන් අත්මිදුනොත් ඇතුළෙ තියන පින ඉක්මනට එනවා. ඔබ යම් මේ ධර්මියහාන ලෝකෙ කොතන කරි කෙනෙක්. වැරදකට යොමවෙලා න්න නන් ක් මනටෝකින් ගැලවිඩ බලන්ද. ඔබගේ පිනයි උල්පතක් මතුනාවගේ. උල්පදන් මතුවනාවගේ. ඒ නිසා ලේෂයට ගරහලා කුසලේට කැමැති වෙලා බුදුසස් වනය පිහිට ලබාගන්න පින්ුවන්ත පිරිසක්වෙෙන්ද ඔබට වාසනෞදාවේවා. මෙවැනි ධර්මදේශනාඇසීමට අප නාලිකාව් සමඟ එක්වන්න. බුදුබණටවි සස්ක්‍රයිප් කරගෙන යන්න.